వాడకము శ్రీలంక మగన్ పటంగము. කෙටියෙන් කියන්න කැමති මොකද්ද දැන් බංග්ලාදේශයේ තත්ත්වය කියලා. දැන් බංග්ලාදේශයේ ශීඛ් හසීනා පළවා හැරියා. එතුමිය රටින් පලා ගියා. ඊට පස්සේ ගෙන්නුවා මහාචාර්යවරයෙක් මොහමඩ් යූනුස් කියලා. දැන් ඔහු බාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා. දැන් සති 3කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. රට සංසුන් කරන්න පුළුවන් වෙලා තියෙනවද? රටේ නැවත නීතිය හා පාලනය ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවද? නැහැ. දැන් මොකද්ද එහෙ තියෙන தත්ත්වය? තාමත් රට ඇතුලේ විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. විරුද්ධවාදීන්ට පහර දෙනවා. ඒ වගේම ආර්ථිකීතාවම වැදගත් කොටසක් තමයි ඇඟලුම් කම්මල් කියන්නේ. මේ වෙනකොට ඇඟලුම් කම්මල් 5කට වඩා ප්‍රමාණයක් ගිනි තියලා තියෙනවා. බංග්ලාදේශයේ වාර්ෂික ආදායමෙන් ඩොලර් බිලියන 55ක් ලැබෙන්නේ ඇඟලුම් කම්මල් වලින්. දැන් මොකද බංග්ලාදේශ වෙලා තියෙන්නේ? අර ඔක්කොම කර්මාන්ත කඩා වැටිලා අමුද්‍රව්‍ය නැහැ. ඒ වගේම ඔවුන්ට ලැබුණු ඇනවුම් නතර වෙලා සම්පූර්ණ හේ ආර්ථිකයේ බිඳ වැටිලා ජන ජීවිතයේ කඩා වැටිලා නීතිය හා පාලනයේ බිඳ වැටිලා ශේෂ්ඨාධිකරණයේ අකර්මණ්‍ය වෙලා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අපි හිතුවා මේ අවුරුදු 84ක් වයසේති මොහමඩ් යූනුස් ඇවිල්ලා මේක ඉක්මනින් යථා තත්ත්වයට පත් කරයි කියලා. නමුත් ඔහුට බැරි වෙලා තියෙනවා. දැන් ඔහු උපදෙස් ගන්න කාගෙන්ද? වත්මන් ජන අපේ ජනාධිපතිතුමාගේ රයිල් වික්‍රමසිංහ මහත්තුමාගෙන් තමයි උපදෙස් ගන්න. මොකද කරන්න ඕන කියලා. දැන් ආර්ථිකය ගොඩදා ගන්න බෑ. දැන් IMF එකට ගිහිල්ලා. ඇත්ත වශයෙන්ම අපි ආර්ථික අර්බුදයට ගිහිපු වෙලාවේ අපි කඩා වැටුණු වෙලාවේ ඩොලර් මිලියන 200ක් අපිට ඔය බංග්ලාදේශේ ලබා දුන්නා ශ්‍රීඛ් හසීනාගේ ආණ්ඩුව. ඒ වෙලාවේ දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරපු රට අද බලන්නපත් වෙලා තියෙන තත්ත්වය. ඉතින් ඒක නිසා මේක දැන් මේ තත්ත්වෙම තමයි මාලදිවයිනේ සිදුවෙමින් තියෙන්නේ. දැන් අර තස්ලිමා නස්රින් කියලා මං හිතන්නේ ප්‍රසිද්ධ ලේඛිකාවක්. එතුමියට මුස්ලිම් අන්තවාදීන්ගේ මරණ තර්ජන පවා එල්ල වුණා අර ලැජ්ජා කියලා කෘතියක් සම්පාදනය කරා කියලා. අන්න එතුමිය ප්‍රකාශය දීලා තියෙනවා අද බංග්ලාදේශයට වෙලා තියෙන තත්ත්වේ. කාන්තාවන්ගේ නිදහස අහිමි වෙලා ආවපහු අන්තවාදී හිසෝසවලා හරි ඒ වගේම අන්‍ය ආගම් වලට එරෙහිව දැන් ප්‍රහාර එල්ල වෙන්න පටන් අරගෙන අන්තවාදී කොටස් හිසෝසවමින් තිබෙනවා. ඉතින් එතුමිය කියලා තියෙනවා බංග්ලාදේශයේ නිදහස අවසන් වෙලා තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා තියෙනවා, භාෂණයේ නිදහස නැති වෙලා තියෙනවා. අද ඒ රට නැවත වතාවක් අන්තවාදයට ගොදුරු වෙමින් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කියන්න තියෙන එක දෙයයි, කරුණා කරලා අද මේ ජාතික ජන බලවේගයේ පස්සේ යන මේ රටේ මධ්‍යම පන්තිය අයට අපි කියන්නේ, වෘත්තීයවේදීන්ට අපි කියන්නේ, ඒ වගේම නීතිඥන්ට අපි කියන්නේ, ඔය හිටපු විනිසුරුවරුන්ට, ඒ වගේම හමුදාවේ පොලිසියේ හිටපු විශ්‍රාමික ඒ සෙබළුන්ට කරුණා කරලා අපි කියන්නේ, ඕගොල්ලෝ මේ රට නැවත වතාවක් ආපස්සට ගෙනියන්න එපා. මොකද ඇෆ්ගනිස්තානයේට සිදු වුණා වගේ දෙයක් තමයි මේ සිද්ධ වෙන්න යන්නේ. මොකද තලෙයිබාන් පන්නේ පාලනයක්, හරි, මේ වාමාංශික ආණ්ඩුවක්, වාමාංශික හැඩයක් සහිත මේ කට්ටිය දැන් වෙස් මූණු දාගෙන ඉන්නවා තමයි ජාතික ජන බලවේගය කියලා. නමුත් ඇත්තටම මේක පිටුපසේ ඉන්නේ සැබෑ රූපකාය කවුද? ජනතා විමුක්ති පෙරමුණ. රෝහණ විජේවීර ගොඩනගපු ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ පක්ෂයේ අද වෙස් මූණක් දාගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ මොකද්ද අන්තිමට වෙන්නේ? කල්පනා කරලා බලන්න. හරි, මේ රටේ ආපහු ප්‍රජාතන්ත්‍රවාද තනි පක්ෂ ක්‍රමයකට තමයි මේ රට මේ තල්ලු කරමින් තියෙන්නේ. දැනටම අපිට පේනවනේ අන්නේ මත ඉවසන්නේ ප්‍රචණ්ඩත්වයේ මුදාහරිමින් තියෙනවා. සමාජ මාධ්‍ය ඇතුලේ බලන්න ජාතික ජන බලවේගය වෙනුවෙන් කටයුතු කරන ඔය Facebook බලකාය අද මොනවද දාන්නේ කියලා ඔවුන් තර්ජනය කරනවා. කුණුහරුපෙන් බයින්නේ, නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අනිත් මතයේ ඉවසන්නේ. ඉතින් මේ ඇතිවෙමින් තියෙන ප්‍රචණ්ඩ මානසිකත්වය, ප්‍රචණ්ඩත්වය කියන්නේ මේ ආයුධ අතර අරගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. වාචික ප්‍රචණ්ඩත්වය, මානසික ප්‍රචණ්ඩත්වය, ඔවුන්ගේ කායික හැසිරීම, බොඩි ලැන්ග්වේජ් එක අරගෙන බැලුවම අපිට පේනවා ඔවුන් කොච්චර ප්‍රචණ්ඩ වෙලාද කියලා, වයලන්ස් වෙලාද කියලා. හරි, ඒක අපිට පේනවා. මොකක් හරි ජාතික ජන බලවේගයට විරුද්ධව පෝස්ට් එකක් දැම්මම Facebook එකේ එන කමෙන්ට්ස් ටික අරගෙන බලන්නකෝ. මෑණියෝ සිහිපත් කරනවානේ.
බලාගමු කියනවනේ. දැන් මේක තමයි, දැන් මේක තමයි අනුර කුමාර දිසානායක නොකියා දැන් මේ ඔහු ජයග්‍රහණයෙන් උද්දාමයට පතර අර යාපනයට ගිහිල්ලා කියපු දේ බලන්නකෝ. යාපනයේ දෙමළ ජනතාවට, යාපනයේ දෙමළ ජනතාවට අයිතියක් තියෙනවනේ ඔවුන් කැමති කෙනෙකුට ඡන්දෙ දෙන්න. හරි, දෙමළ ජනතාවගේ අභිලාෂය, දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් වලට බලපෑම් කරන්න මේ දකුණෙන් හරි කොහෙන් හරි ගිහිල්ලා එහෙම පුළුවන් කමක් නැහැනේ. ඡන්දෙ දුන්නේ නැත්තම් බලාගෙනයි කියලා වගේ කතාවක් නේ කිව්වේ. කෙනෙක් කියන්න පුළුවන් ඕක වැරදි අර්ථකථනයක් මේ ඔබතුමා දෙන්නේ ඇවිල්ලා කියලා. නෑ, ඒක තමයි කිව්වේ. දකුණේ වෙනසක් කරන්න යනවා, දකුණේ වෙනසක් වෙන්න යනවා සිංහල ජනතාව. ඒකට ඕගොල්ලොත් එකතු වුණේ නැත්තම් ඕගොල්ලොන්ට පසුතැවිලි වෙන්න වෙයි. දැන් මේක පොඩි වක්‍රාකාරයේ තර්ජනයක් නේ මේ කරන්නේ. වක්‍රාකාරයේ තර්ජනය. හරි, ඉතින් ඒක නිසා මේක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මං දැක්කා අර මේ ජාතික ජනබලවේගයේ විශ්‍රාමික හමුදා, විශ්‍රාමික හමුදා මේ සාමූහිකේ යයි කියාගන්න ඒ පුජ්‍යලි ඇවිල්ලා කරන ප්‍රකාශ. මේ පාරනම් දෙනවා උඹලට කරටි කැඩෙන්න. මේක තමයි තත්ත්වේ. හරි, දැනටම රටේ ජනාධිපතිවරයාගේ කටවුට් එකක් සමහර ප්‍රදේශවල දාලා තියාගන්න බෑ. හඩනවා, කාර්යාලවලට පහර දෙනවා, තර්ජනය කරනවා මේ කැම්පේන් එකට යන අයට. මේ බිය මුදා හරිමින් තියෙන්නේ. හරි, මේ බීතිය ඇති කරමින් තියෙන්නේ. ඉතින් මේක නම් තත්ත්වේ. ඒ නිසා තමයි දැන් කොටස් වෙළඳ පොලේ මොකද වෙලා තියෙන්නේ, වේගෙන් කඩා වැටෙමින් තියෙනවානේ, සංචාරකින්ගේ පැමිණීම අඩුවෙමින් තියෙනවානේ. ඒක නිසා අපි දකුණු වෙරළ තීරේ විතරක් නෙමෙයි මේ සංචාර කර්මාන්තයේ නිරත වෙලා ඉන්න සියලු දෙනාට අපි අනතුරු අඟනවා. කරුණාකරලා ඕගොල්ලොන්ගේ කර්මාන්තත් මේකෙන් අකර්මන් වෙන්න, බිඳ වැටෙන්න යන්නේ. කරුණාකරලා උද්දාමයටපත් වෙලා, හරි, මේ වගේ රැලිය අපි දැක්ක 2019 රටේ ජාතික ආරක්ෂාව සඳහා කියලා දැන් දූෂණය පිටු දකින්න කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දන්නේ දූෂණය කොහොමද පිටු දකින්නේ. දූෂණය පිටු දකින්න පුළුවන්න්නේ නීතිමය ක්‍රියාමාර්ගවලින්නේ. එහෙම නැතුව වෙන ක්‍රමවේදයක් නැහෙනේ. මිනිස් මහපාරේ නීතිය ක්‍රියාත්මක කරන්නේ බෑනේ. අර අතුකෝරළ මන්ත්‍රීතුමා ගහලා මැරුවා වගේ දූෂිතයෝ කියලා හංවඩු ගහලා ලේබල් කරලා, හරි, මේ අර මහජන විනිශ්චය අධිකරණ ඉස්සරහට ගෙනල්ලා, එහෙම නැත්නම් මහජන සභාව ඉස්සරහ තියලා නඩු විභාග කරලා ලාල්කාන්තට හරි, හරි, ඔය කියන අනිත් අයට, ඔය මේ රණවිරු සාමූහිකයේ ඉන්න අයට හරි, එහෙම නැත්නම් කවුද මෙයාගේ දැන් මූලිකත්වයෙන් වෙන්න පුළුවන් ඊළඟට ඔවා ක්‍රියාත්මක වෙන්නේ, ශානි අබේසේකර හරි, කවුද මේ රවි සෙනවිරත්න වෙන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ නියෝජ හිටපු නියෝජ්‍ය පොලිස්පති. ඉතින් මේ කට්ටියගේ මේ සහාය අරගෙන තමයි මේ ප්‍රචණ්ඩ ස්වරූපයකින් මේ මැදිහත් වෙමින් තියෙන්නේ. සමාජයේ බිය වර්ධනවා. දැන් යාපනයට ගිහිල්ලා කරෙත් ඒක. දැන් ඒකට යාපනයේ සමාජයෙන් ප්‍රතිචාරය ඇවිල්ලා තියෙනවා. යාපනයේ සමාජයෙන් ප්‍රතිචාරය ඇවිල්ලා තියෙනවා. දැන් මේ දේම කරා යාපනයේ දෙමළ ජනතාවගේ කැමැත්ත අභිලාෂය ප්‍රකාශ කරගන්න එක ඔවුන්ට අයිතියක්. ඔවුන් අපේක්ෂකෙක් දානවද නැද්ද, ඔවුන් ඡන්දෙ දෙන්නේ කාටද, අපි කොහොමද ඒකට බලපෑම් කරන්නේ? හරි, දැන් බලන්න සුමන්දිරන් මන්ත්‍රීතුමා කොහොමද එහෙම තීරණයක් ගත්තේ? ඒක ප්‍රජාතන්ත්‍රවාදීව අඩුම වශයෙන් ඒ පක්ෂයේ තමිල් අරසු කච්චි පක්ෂයේවත්, හරි, ජ්‍යෙෂ්ඨයවත් නැතුව ඒ පක්ෂයේ නායකයා විදියට පත් කරගත්ත, ඡන්දයෙන් පත් කරගත්ත, දැන් උසාවි නියෝගයෙන් ඒක අත්හිටවල තියෙන බව ඇත්ත. දැන් සීදරන් මන්ත්‍රීතුමා ලංකාවේ නැහැ. එතුමා ඉන්නේ එංගලන්තේ. හරි, දැන් එතුමා ආවට පස්සේ මොකද තත්ත්වය? ඉතින් මෙහෙම මේ හිතුවක්කාරී විදියට බලහත්කාරීව තමන්ගේ කැමැත්තට අභිමතයට මේ තීන්දුව අරගන්නේ මොකටද මේ? ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න බෑ කියලා දන්නෝ උතුරු පළාතේ සුමන්දිරන් මන්ත්‍රීතුමා. එහෙනම් දැන් මොකද මේ කරන්නේ? දැන් දෙමළ ජනතාව පාවා දීලා, හරි, දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් අභිලාෂයන්ට පිටුපාලා සමගි ජන බලවේගී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න නේද මේ සුමන්දිරන් මන්ත්‍රීතුමා කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේ වෙනකොට රට තුල ඇති වෙලා තියෙන මේ තලෙයිබාන් පන්නේ පාලනයක් එනවා කියලා මිනිස්සු තුල ඇති වෙලා තියෙන මේ මානසික තත්ත්වය නිසා තමයි ආර්ථිකයේ යම් කිසි අඩාලවීමක් ඇති වෙලා තියෙන්නේ. ව්‍යාපාරික ප්‍රජාව බිය වෙලා තියෙන්නේ. අපි පැහැදිලිව කියනවා රටේ ඉහළ මධ්‍යම පන්තිය බිය වෙලා තියෙන්නේ. මොන වගේ පාලනයක්ද මේ එන්නේ? අපිට ආපහු පෝලිං යුගයකට යන්න වෙයිද? ඒ වගේම සුපර් මාකට් වල ආපහු රාත්ත හිස් වෙයිද?
අපිට තෙල් ටිකක් ගහගන්න නැති වෙයිද? අපිට පාරේ බහලා නිදහසේ යන්න බැරි වෙයිද? අපේ සංස්කෘතික ජීවිතේ අපිට චිත්‍රපටයක් බලන්න යන්න, නාට්‍යයක් බලන්න යන්න, හරි? පුළුවන් වෙයිද ආපහු? එතකොට මෙන්න මේ වගේ වාතාවරණයකට තමයි මේ පසුබිම නිර්මාණය වෙමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි පැහැදිලිවම කියන්නේ ගෙවුණු වසර දෙක ඇතුලේ රට නැවත වතාවක් හරිමගට ගත්තා. රටේ ආර්ථිකය නිසිමගට අරගෙන කළමනාකරණය කරමින් තියෙනවා. තවමත් අපි තිත්ත බෙහෙත් බොන බව ඇත්ත. හැබැයි අපිට දැන් ආපහු වතාවක් අපි ICU එකේ ඉඳලා අපි ඇවිල්ලා තියෙනවා නෝමල් බෙඩ් එකට. ආපහු අපිට දෙපයින් ඇවිදින්න පුළුවන් තැනට ආර්ථිකය ගොඩ ගනිමින් තියෙනවා. කරුණා කරලා ආපහු රට ආපස්සට හරවන්න එපා කියන පණිවිඩය අපි ලබා දෙන ගාම 2021 සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මේ තීරණාත්මක ජනාධිපතිවරණ රටේ ඉරණම රටේ අනාගතයේ තීරණය කරන මේ ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික ජාතික අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වෙලා ඉන්නේ ගෑස් සිලින්ඩරෙන්. කරුණා කරලා ගෑස් සිලින්ඩරේ ඉදිරියේ ඔබේ කැමැත්ත ප්‍රකාශ කරලා මේ රට ආපස්සට යන්න දෙන්න එපා, රට කබලෙන් ලිපට දාන්න එපා කියන ඉල්ලීම අපි කරන්න කැමතියි.